هاري سر، أبي راي مين هاري؟ كاي جاها ترى هاري سر؟ شاينا سين، نانا هاري هو متى راح؟ بوما Paris Ming and the Bohoma Paris Ming and the Hari Hari Mangin and the Hari 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 هاري 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 نعم هاري هاري كمالي سنوى
Thank you. Thank you. Thank you. මම ඊයේ පටන් ගත්තේ මම ඇත්තටම මේ වார்த்தාව ඇවිල්ලා ශ්‍රීපාදය මාර්ග හතරකින් පැවිසි හතරක් තුල කරුණා කිරීම. ඒ කියන්නේ මාර්ග හතර නම් කරුත් හැටන් නල්ල දන්නේ පාරයි මේ රත්නපුර පලාපත්දල පාරයි. සර් ඇත්තට වார்த்தාව සර් කියන නමයි තමතර පැවිසි. මොකද මේක කියන්නේ හේතුව? මම ඔව් මම නායක හමුදාවේ විශ්‍රාමික රියාඩ්මිල්වරයෙක්. මගේ නම ප්‍රින්ස් ලිලියනගේ. මම ඇත්තට මේ වார்த்தාව තියන්න කියන්නේ මේ වார்த்தාවක් පදනම් කරගෙන නෙමෙයි මම මේ ශ්‍රීපාද කරුණා කරේ. මම විශ්‍රාම ගියාට පස්සේ මම ශ්‍රීපාදේ කීපදා කරුණා කරා. ඊට පස්සේ මගේ අදහසක් තිබ්බා විශ්‍රාම ගියාට පස්සේ සියවරක් මම ඉක්මනට කරුණා කරන්න ඕන කියලා. මට මේ ශ්‍රීපාදේ ගැන බොහොම පැහැදීමක් සිදු වුණා ඇති වුණා. ඉතින් මම නිතරම හැම පුළුවන් හැම වෙලෙකම මම ශ්‍රීපාදයිලා කරුණා කරා. ඉතින් මම ඇත්තට මම වෙසෙන්නේ පානදුර ප්‍රදේශය මම මේ මගේ වාසය කරන්නේ ගෙවල් තියෙන්නේ මේ ඉතින් මම මගේම වාහනේ තමයි හුඟක් වෙලාවට මම හැමදාම එන්නේ රත්නපුරේට හරි හැටන් වලට ඇවිල්ලා කරුණා කරලා යන්නේ. ඉතින් මම ඇත්තට මුලදීම කල්පනා කරේ ඒ එකපාරක් ඇවිල්ලා වාහනේ මේ ඒ කාලේ තිබ්බ පෙට්‍රල් වල ප්‍රශ්නයක් තියෙනවා. මේ මම කල්පනා කරා ඇයි මම මට මම බැලුව දවසක් අත්හදාපල්ල මේ එක දවසේ දෙපාරක් කරනවා කරා එක ටික දවස බලලා තුන් පාරක් කරනවා කරා පැය 24ක් ඇතුළත මම ඒකෙදි පුරුද්දකට හැම ගමනක් වගේ ආපුවම පැය 24ක් ඇවිල්ලා තුන් පාරක් කරනවා කරලා ගියා. ඒක මම ඊට පස්සේ තුන් බෑ ඒක තුන්ක් ගන්න නල්ල තන්නේ කරේ. ඊට පස්සේ මම ඒක දිනු කරගත්ත පැති තුනකින්. ඒ කියන්නේ පලාපත් දෙල පාරයි කුරුවිට පාරයි මේ හැටන් නල්ල තන්නේ පාරේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ පාරවල් තුන. ඉතින් මම ඇවිල්ලා 16 18ක් ඇතුළත මම හුඟක් වෙලාට ඇවිල්ලා පාරවල් තුනේ කරුණා කරා. ඊට පස්සේ ඒ සම්බන්ධව ඇත්තටම පත්තරේට මගේ හිතවත් මිත්‍රයේ විස්තර ඉල්ලලා දුන්නට පස්සේ මේ මම මගේ ගැන ආටිකල් එකක් පළ වුණා පෙබ්‍රවාරි මාසේ මාසේ 25 වෙනිදා. ඊට පස්සේ ගොඩක් කීප දෙනෙක් මට කිව්වා ඇයි මේක වார்த்தාවක් නේ ඇයි වார்த்தාවක් විදිහට පල කරන්න ඇති මං කොහේක වார்த்தාවක් කියලා කියන්න බෑ. මොකද ඒ විස්තර තියෙන්නේ මම කරේ මට කියන්න බෑනේ. ඒක වார்த்தාවක් කියලා කවුරුත් ඔෆිෂියල්ස් ඇවිල්ලා මේක විනිශ්චය කරේ නැහැ. මමයි කියන්නේ මේක පැය 18 කරා කියලා. ඉතින් ඒක වෙන්නේ නැහැ. එමුනම් මම ප්‍රොපර් විදිහට කරන්නම් කියලා මම ඉතින් සෙරෙන්ඩිප් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයට කතා කරා. ඒක ඒගොල්ලෝ තමයි ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් ලාගේ මේ ලෝකල් රෙප් විදිහට වැඩ කරන්නේ. ඒගොල්ලොත් එක්ක කතාලා ඇත්තට මම මේ සම්බන්ධව තීරණ කළේ ගිය මාර්තු 9 වෙනිදා. මාර්තු 9 වෙනිදා තමයි මේ අදහස ලූට අරගෙන මේ සම්බන්ධව කතා කරලා සෙරෙන්ඩිප් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයට ඒකේ අධ්‍යක්ෂකතුමාට ඒ නිලධාරි මණ්ඩලයට කතා කරලා ඉවරලා මම පැහැදිලිලා. එතකොට ඒගොල්ලොත් ඒ සම්බන්ධව කැමති වුණා සතුටු වුණා මේ වගේ දේ කරලා නැහැ. ඉතින් මේ ඒ සම්බන්ධව කතා කර කතිකාවක් අරගෙන ඒ සම්බන්ධ අවශ්‍ය ලියුම් කියවිලි මේ ගනුදෙනු කරගත්තා. පස්සේ මම ඒක මම ඒ ගමනට සූදානම් වුණා. ඇත්තට මම කරලා තිබේ වාරවල් 3යි පැය 24ක් ඇතුළත. ඒකෙන් මේකෙන් පැය 16ක් 18ක් අතර මම කරා ඒ පාරවල් 3. ඊට පස්සේ මම කල්පනා කරා මේක ලෝක වார்த்தාවක් තියෙන එක. ඒ වார்த்தාවට වටිනාකමක් දෙන්න ඕනින්ද මම මේක පාරවල් 4ක් ඇඩ් කරා. ඒක තමයි ධර්ණී කියලා මාලිපුට පාර. මේ මාලිපුට හරි බොහොම කටුක මාර්ගයක්. අද ඒකේ ඒ සෙරෙන්ඩිප් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයේ ඒ ප්‍රධාන නියෝජිත මහත්මයාත් ගියා. ඒ මහත්මයා ගිහිල්ලා දැනගත්තා ඒ පාර කොච්චර කටුකද කියලා. අද ඒක වැස්සට පස්සේ යන්න බෑ මගේ. අද ඇත්තටම මම මේ අද ඉවර කරන්න දී 12ට එන්න තිබ්බේ. දැන් මේ පැය ගාන පරක්කු වෙලා අන්තිම විනාඩි ගානට මම ආවේ. මට ඒ පාරේ අද පොඩි දෝෂයක් ඉන්නවා. මට කරගන්න අමුන්නේ නැහැ වෙලාවට. මම අමාරු නිසා මේ වෙලාවට මම අද ෆිනිෂ් කරේ. තා පොඩ්ඩේ මට මේක වෙලාවට කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ පාරත් මම මේ මේකර වார்த்தාට එකතු කරන්න. ඒතර මම කල්පනා කරා මම චැලෙන්ජ් එකක් විදිහට මටම චැලෙන්ජ් එකක් දීගත්තා. හරි මම මේ කරනවා කොහොම හරි උත්සාහ කරලා පැය 24 මාර්ග හතරක් දැනු. පැය 24 මාර්ග මේ තුනක් ගන්න එක මට පීනට්ස් මට නැතින් මම මේ කරේ. ඉතින් ඒක මට මන් දන්න එක වார்த்தාවක් ඉන්න එක පිටේ නිකන් විහිළුවක් වගේ. මම නිතරම මේ කරා ඒක. ඉතින් මම ඒක දුන්නා ඉංග්‍රීසිත් කැමති වුණා. හරි එනංග මේ ඔයා ලෑස්ති වෙන්න කරන්න. ඊට පස්සේ මම මේ සම්බන්ධ උත්සාහ කරා ස්පොන්සර්ස්ලා හොයාගන්න. ඇත්තටම
ස්පොන්සර්ස් ලමට ඒ සම්බන්ධ හම්බුනේ නැහැ. මේ පස්සේ මම නායක හමුදාවට කතා කරා. නායක හමුදා පුතුමාගේ මම මේ සම්බන් සහයිල්ල මගේ මෙහෙම අදහසක් තියෙනවා. පස්සේ එතුමා මට පිරිස් බලය සහ වාහන ඒ අවශ්‍ය මේ නිලධාරි මහත්වරුන්ගේ සහයෝගය දුන්නා. මට ඇත්තට මේ සුමාන තුනක් විතරම මට මේ සම්බන්ධව කටයුතු කරන එතුමා නායක හමුදා පුතුමා විසින් මේ මට ලබා දුන්නා. ඉතාමත් මට ඒකෙන් ලොකු දෙයක් කරගන්න හම්බුණා. ලොකු සේ මගේ බර ගොඩාක් සැහැල්ලු වුණා. මොකද නායක හමුදාව සෑහෙන බරක් දැරුවා මේ මගේ මේ වාර්තා වෙනුවෙන්. ඉතින් ඇත්තට මම ඊයේ මේ දවස් දෙක තුනම හරිම ටෙන්ෂන් එකේ හිටියේ. මොකද හැම පැත්තෙම වැලරි කෙරලි ඉවරයි. නායක හමුදාවilla ඔක්කොම ඇහලා හැම දෙයක්ම ලෑස්ති කරලා ඉවරයි. සරෙන්ඩි වර්ල්ඩ් රෙකෝඩ් ආද ඔක්කොම ලෑස්ති කරලා. දැන් මගේ පැත්තෙන් විතර අඩුව තියෙන්නේ. මොකද මගේ කකුල් දෙකේ පිට විතරයි තියෙන්නේ. මොනවාරි ප්‍රශ්නයක් වුණත් ඉවරයි. දැන් මට හරි ප්‍රෙෂර් එක. ඇත්තටම ඊයේ මම මේ වார்த்தාව තියන්න යන්න කලින් මීට කලින් දවසේ මට නිදා ගන්න හැබැරිනවා. මම ඊයේ පැය 24 වගේ ඇහැරලා හිටියේ. ඊට පස්සේ මට ඊයේ 3ට තියන්න යද්දී එකහමාර ඇඳේ පෙරලෙන මට එත ඉඳනකොට තමයි විනාඩි 5 නිින්ද ගියා. එතකොට තමයි මට නිදිමත ආවේ. ඇත්තටම මම කලින් දවසේ ඇහැරලා හිටියා. දැන් පැය 48ක් විතර ඇහැරලා ඉන්නේ මේ. ඉතින් බොහොම අමාරු බොහොම අමාරුකම් මැද තමයි මේක ලොකු අභියෝගයක්. මම හිතන්නේ මම ඇත්තටම මේ හාස්ක නෑ මේ මේක කරලා නෑ. අතර මේ එහෙම කරන්න මේ වයිදන කාටත් එහෙම අවශ්‍යතාවක් තියෙන්නේ නැතුව ඇති. මේ කියන්නේ ඒක මේක සාමාන්‍ය සිරිපාදේ කියමනක් තියෙනවා. මේ මම අහලා තියෙන විදිහට මේ එකපාරක් ගියේ නැති කෙනෙකුත් මොඩේ ඊට වැඩි එකපාරට වැඩි යනෙකුත් මොඩේ. ඒක තමයි කියමන. මම ඒ අදා සම්පූර්ණයෙන් බැහැර කරනවා. මම දැන්ට 107 වතාවක් සිරිපාදේ කරුණා කරලා තිබත් දැන් ආයෙත් අද මේ උත්සවයක් තියෙනවා. ඒ මේ මේ සාතික ලබා ගන්න මළුවේ තියෙන්නේ. ඒකට මම යනවා 108 වෙනි පාරට. ඉතින් මේ මම ඇතර ඊයේ හැන්දෑව 3ට පටන් ගත්තේ මෙතනින් මේ මේ ස්ථානෙන් නල්ලතන්නේ. එතකොට අද ඉවර කරේ මේ මාර්ග හතරෙම ගමන් කරා. මාර්ග හතරේ ගමන් කරා කියන්නේ ඇත්තට මම මෙතනින් පටන් අරගෙන මළුවට ගියා 4:25ට විතර. ඊට පස්සේ මම බැස්ස එරත්න කුරුවිට ප්‍රදේශයේ. එතන ගිහලා අඩවි කන්දේට ගිහිල්ලා අඩවි කන්දෙන් ආයි ඒ මාර්ගය ඔස්සේම මළුවට ආව දෙවෙනි පාරට. ඉතරේ මළුවේ දෙවෙනි පාරට. ඊට පස්සේ මම ආයි පල්ලයට මේ පලාබද්දර මාර්ගේ ගියා. පාන්දර පලාබද්දර මාර්ගේ ඉල්ල ඒ මාර්ගය ඔස්සේ මම නැවත ආව මළුවට තුන්වෙනි පාරට. ඊට පස්සේ පාන්දර 5ට විතර මම ගියා එරත්න මේ සෝරි මාලිබඩ දැරණියගල මාර්ගයට. ඒ මාර්ගයට ගිහිල්ලා ඒක ඉවරලා ඇතර අද මළුවට එනකොට 1යි කාලට විතර ඇති. දවල් 1යි කාලට තමයි මම මළුවට ආවේ මාලිගඩ පාර ඉවරලා. ඒ ඇවිල්ලා තමයි දැන් මේ අන්තිමට මේ නලතන්නේ ඉවරනේ. මගේ වார்த்தාව අද 2:46 තමයි මම වார்த்தාව පිහිටුවේ. වෙලාව කොච්චරක් සම්පූර්ණ ගත වුණාද? පැය 23යි විනාඩි 46ක්. පැය 24ක වුණාට පැය පිටවුණා ඒක. ඔව්. ඔව්. මම සනත් බණ්ඩාර. මම තමයි සරෙන්ඩි වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයේ ප්‍රධාන විනිසුරු විදියට කටයුතු කරන්නේ. ගිනස් වාර්තාව සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඒ කියන්නේ ගිනස් වාර්තාවක් ලංකාවේ කවුරු හරි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලියාපදිංචි කටයුතු කිරීමට අපි සහයෝගය ලබා දෙනවා. නැත්නම් අපි ඇවිල්ලා සරෙන්ඩිප් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයේ හරහා ඒ කියන්නේ දැනට ලංකාවේ කවුරුත් ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියෙන ආකාරය පිළිබඳ දැනුමක් නැහැ. ඒ දැනුම අපි ළඟ තියෙනවා. එම නිසා අපි ඒ අයට ගිනස් වාර්තාවකට අවශ්‍ය ලියාපදිංචි කටයුතු සිදු කරනවා. දැන් මේ සර්ගේ ගිනස් වාර්තාවක් සඳහා අවශ්‍ය සියලු ලියාපදිංචි කටයුතු අපි සිදු කරලා තියෙනවා. ඒකම අපි සරෙන්ඩිප් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයේ විදිහට සරෙන්ඩිප් ග්ලෝබල් රෙකෝඩ් එකක් විදිහට අද දිනේදී මේ වාර්තාව බාර ගන්නවා. ඇත්තටම බලාපොරොත්තුනේ පැය 24ක් ඇතුළත සිරිපාදයේ හතර දිශාවකින් කරුණා කරන්න හැටන් කුරුවිට පලාබද්දල මාලිම්බඩ කියන ප්‍රදේශ මාර්ග හතරම. මම මාලිම්බඩ කියන මාර්ගය ගියා. ඉතාමත් දුෂ්කර ගමන් මාර්ගයක්. මම හිතන්නේ 10 පාරකට වැඩිය ලිස්සලා වැටුණා මෙතුමා මේ ඒ තරම් ඒ මාර්ගයේ කටුකයි. ඉතින් ඒ ආකාරයට ගිහින් ඒ රෙකෝඩ් එක එතුමා සම්පූර්ණ කරා. අද ඒක ගිනස් සරෙන්ඩිප් වර්ල්ඩ් රෙකෝඩ් එකක් විදිහට අපි බාර ගන්නවා. ඔව් මමත් ඒ මාර්ගයේ විනිශ්චය කටයුතු සඳහා ගමන් කරා. අපේ විනිසුරුවරයන් 6 දෙනෙක් මේ සඳහා සම්බන්ධ වුණා. අපේ ප්‍රධාන අධ්‍යක්ෂකතුමා විදිහට කටයුතු කරන්නේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ලේකනායක මැතිතුමා. ලාල් ලේකනායක මැතිතුමා ඇත්තටම ඉහළ මහලේ ඉන්නවා
මෙතුමාගේ සහතිකයේ පිරිනමන්න දැන් ආපහු උත්සවයේ තියෙනවා ඉහළ මාලේ ඒ සඳහා මළුවේ ඉහළ මාලේ ඒ සඳහා එතුමා එහි රැඳී සිටිනවා ඇත්තරම වාර්තාව පැය 24ක් ඇතුළත පැය 24ක් ඇතුළත සිරිපාදයේ හතර දිශාවකින් කරුණාකරින් ඉතින් මෙතුමා පැය 24ක් ඇතුළත හතර දිශාවකින් දැන් මේ මොහොතේදී පැය 23 විනාඩි 46කින් මේ වාර්තාව සම්පූර්ණ කරා නමුත් මේ වාර්තාව ඇතුළත් වෙන්නේ පැය 24ක වාර්තාවක් විදිහට ඒ කියන්නේ විනාඩි 15ක් වේලාසනින් ඒ වාර්තාව සම්පූර්ණ කරා මීට පස්සේ කවුරු හරි මේ වාර්තාව බිඳිනවා නම් එයා පස් වතාවක් නගින්න ඕනේ පස් වතාව ටයිමින් එක බලපන්න පැය 24ක් ඇතුළත නගින වැඩිම වාර ගණන තමයි අපි මේකෙදි කවුන්ට් කරන්නේ ඔව් වෙලාව කලින් එක කියලා එහෙම නැහැ ඒ කියන්නේ අපි පැය 24 තමයි කවුන්ට් කරන්නේ අවක හමුදාවේ ශ්‍රාමික රියාද නිරපිළියගේ මෙතුමා ශ්‍රීපාද යන ප්‍රධාන ගමන් මාර්ග හතරෙන්ම එසේම ශ්‍රීපාද ස්ථානයේ වන්දනා කිරීමේ කටයුතු ඊයේ සවස් භාගයේ සවස 3ට ආරම්භ කරා විශේෂයෙන්ම නල්ල තන්නේ පටන් ගත්ත ඒ ගමන ගමන් මාර්ග හතරක් ඔස්සේ ශ්‍රීපාද ස්ථානයේ වන්දනා කරා නල්ල තන්නේ හැටන් නල්ල තන්නේ ඒ වගේම කුරුවිට එරත්න මාර්ගය ඒ වගේම රත්නපුර පලාබැද්දල මාර්ගය ඊට පස්සේම අවසන වශයෙන් දැරණියගල උඩමාලිම්බන මාර්ගයේ එතුමා මේ සිවස්ථානයේ වන්දනා කරා විශේෂයෙන්ම දැරණියගල උඩමාලිම්බන මාර්ගය ඉතාම දුෂ්කර මාර්ගයක් ඒ සියලුම මාර්ග ඔස්සේ කිලෝමීටර 88ක ආසන්න වශයෙන් තුරක් විශේෂ පැය 22යි 23යි මිනිත්තු 46ක කාලය තුලදී තරණය කරා එතුමාගේ ඒ වார்த்தාවක් විදිහට අපි විශේෂයෙන්ම සෙරෙන්ඩු බ්ලොක් වார்த்தාවක් විදිහට අපි ඒ වார்த்தාපත් කරන්න කටයුතු කරනවා ඒ වගේම එතුමා ගීනස් කමිටුව ලියාපදිංචිය බලාපොරොත්තුෙන් ඉන්නේ ගීනස් කමිටුව ලියාපදිංචිය තහවුරු කළාම එය ගීනස් වார்த்தාවක් විදිහටත් අපි ප්‍රකාශනපත් කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ගම මාර්ගය ඉතාම දුෂ්කර ගම මාර්ගයක් මීටර 2243ක උසකින් යුක්තයි ශ්‍රීපද ස්ථානයේ 2243ක් කිලෝමීටර 88ක් සහ යන දුරක් කියවලා පැය 23යි මිනිත්තු 46ක කාලය තුලදී එතුමා තාම සාර්ථකව කටයුතු නිම කරා ඇත්තරම සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න අමාරු වැඩක් තම ධෛර්ය සම්පන්න තමන්ගේ අරමුණු වෙනුවෙන් කැපවීමෙන් එතුමා ඒ කටයුතු කරපු නිසාම ඒ කාර්ය සාර්ථක වුණා මේක අද දින ඉඳලා සෙරෙන්ඩිප් ලෝකෝට ප්‍රකාශනපත් වෙන ඒ වගේම ඉදිරි කාලයේදී ගිනස් වාර්තාවක් විදිහට ප්‍රකාශනපත් කරන්න බලාපොරොත්තු news19.lk